තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවී වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මම පෝච ගන්න ඉන්න එකක් යන්න. සාදු 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 මොකද්ද අපි හම්දුරුනේ මේ පන්සලේ නිදුලි කතන්දර. ඔව් දැන් මෙහෙමයි වෙලා තියෙන්නේ. දැන් අපේ හොරණ රෙමුණ වැලිකටල්ල ශ්‍රී පුණ්‍යක්ෂේත්‍රාරාම විහාරස්ථානයේට පසුගිය අප්‍රේල් මාසයේ අවුරුද්ද ලබාගෙන වෙන වෙලාවේ මේ අසීමිතව වැඩි කරලා තියෙන විදුලිය ගෙවා ගන්න බැරි නිසා විදුලිය කපා හැරියා. ඒන් පස්සේ අපේ දායක මහතුරු කොහොම හරි බේරගෙන ඒ කටයුතු සිද්ධ කරගෙන යනකොට දැන් මේ මාස දෙකක් ඇතුළත දෙවැනි වතාවටත් පසුගිය 25 වෙනිදා ඉඳලා අපේ ආවාසයේ විදුලිය සිඳලා තිබෙනවා. ඉතින් මේක අපිට දරා ගන්න බැරි අසීමිතව විදුලි බිල වැඩි කරලා තියෙනවා. මෙච්චර කාලයක් ලංකාවේ සිද්ධාස්ථානවලට තිබුණා විදුලි බිලේ සහනයක්. ඒ විදුලි බිලේ සහනේ ඉවත් කරලා විදුලි බිලත් ගෙවා ගන්න බැරි තරමට අසීමිතව වැඩි කරපු නිසා තමයි අපි මේ විදිහේ දුෂ්කර අවස්ථාවකට යොමු වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව තිබෙනවා. අපිට බුද්ධ ශාසන ඇමතිතුමාට මේ පිළිබඳව දැනුවත් කරාම එතුමාටවත් මේකට විසඳුමක් ඇත්ත වශයෙන්ම තිබුණේ නැහැ. එතුමත් මේ විදුලි බිල් පීවා ගැනීම යම් ආධාරයක් අපිට කරලා ඒ කටයුත්ත එතුමාටත් කරන්න පුළුවන්කම ලැබුණේ ඒ දේ විතරයි. ඉතින් ඒ පිළිබඳව කල්පනා කළාම අපිට දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරිලා තිබෙන මේ බුද්ධ ශාසනය පෝෂණය කරලා සුරක්ෂිත කිරීමේ වගකීම කවුද දරන්නේ කියන ප්‍රශ්නය අපිට ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ පන්සල් බෞද්ධ ජනතාවගෙන් තොර කරලා මුඩුබිම් බවට පත් කර ගැනීමට මේ ක්‍රිස්ති කතෝලික නායකෝ විදේශීය බලවේගවලට යටත් වෙලා ක්‍රියාකාරී වෙන බවක් තමයි අපිට පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි මීට වැඩිය සිතලා බලලා ක්‍රියා කළ යුතු යුගයක තමයි අද අපි පසුවෙන් කියන කාරණය මේ වෙලාවේ විශේෂයෙන්පත් කරන්න ඕනේ. දැන් අපි පසුගිය 25 වෙනිදා ඉල්ලා අද දක්වාම විදුලිය කපලා තියෙනවා. ඒ වගේම අපේ මේ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරයේ නොකඩවාම දිනපතාම පුදු පූජාවන් පවත්වනවා. ඒ පුදු පූජාවන් පවත්වද්දී අපිට මේ ශබ්ද විකාශන භාවිතා කරලා අපි තේවා හේවිසි පූජාවන් සිද්ධ කරනු ලබනවා. ඒ කටයුතු සම්පූර්ණයෙන් දැන් අහිමි කරලා තිබෙනවා. මේ වස් කාලය තුළ අපිට ඒව භාවිතා කරන්න බැරි තත්වයට පත් කරලා තිබෙනවා. ඉතින් ඒ ආකාරයට කල්පනා කරලා බැලුවම අපිට ඉතාමත්ම දරා ගන්න බැරි විදිහට මේ ක්‍රිස්තුකතෝලික නායකු මේ ආකාරයට රට තුළ ක්‍රියාත්මක වෙමින් බෞද්ධ සිද්ධස්ථානවලින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් පලිගන්න ස්වරූපයක් තමයි පේන්නේ. දැන් පෙරේදා දවස තුළ මේ රටේ මුල් මුදුන් මල් කඩක් වෙච්චේ මිහින්තලා පුදබිමේ විදුලිය සිඳලා තිබෙනවා. ඉතින් මේ ක්වේන් තාලෙට අපිට පැහැදිලිව පේනවා මේවා පන්සල්වලින් ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් පලිගනිමින් මේ සිද්ධ කරගෙන යන ඉතාමත්ම කුමන්ත්‍රණකාරී පියවරක් හැටියට තමයි අපි මේ කාරණා දකින්නේ. ඔව් අපි වැලිකටල ශ්‍රී පුණ්‍යක්ෂේත්‍රාරාමයේ දායක සභාව අපි බරපතල අරූ දෙකට මුහුණ දුන්න. දැන් සති දෙකකට ආසන්නයි, සතියක් දෙකක් වගේ වෙනවා. අපේ විදුලිය විසන්ධි කළා. අපේ පන්සල් කෝටිපති පන්සල් නෙමෙයි, සල්ලි තියෙන පන්සල් නෙමෙයි මහ ගොඩක්. අපි දායකයන්ගේ මුදලින් තමයි මේ පන්සල යැපෙන්නේ. අපිට රබර් තේ පොල් නැහැ, පොල් ගස් කීපයක් නම් තියෙනවා. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ පන්සලෙන් ගොඩක් දේවල් මිනිසුන්ට දීලා තියෙනවා. ඉතින් මහා ගොඩක් දේවල් මාසෙකට එකතු වෙන්නේ නැහැ පන්සලකට. ඉතින් අමාරුයි මේ තත්ත්වය මත පන්සල ගෙනියන්න. නායක හාමුදුරුවෝ දෙරි කලකිරීමකින් ඉන්නේ, දායක සභාව ගමේ මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන්.
මේක ඒ කියන්නේ මේ රජය බැඳී සිටින ලංකාවේ පත්වෙන ඕනම රජයක් බැඳී සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහම පෝෂණය කර රකින්න. එතකොට ලයිට් බිල් ලයිට් එක කපලා ගියායින් පස්සේ පන්සලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන ඉඩකඩ පවා අමතක කරලා තමයි මේ මෙවැනි ක්‍රියාවල් කරන්නේ. මේවා අවබෝධයක් නැතුව කරන වැඩ. ඉතින් අපගේ දායක සභාවට අපේ විරුද්ධ ප්‍රකාශ කරනවා. ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අවබෝධ කරගෙන මේ රටේ අවශ්‍යතාවය, සාසනික අවශ්‍යතාවය ගැන හිතලා වැඩ කටයුතු කරන්න කියලා. මොකද මේ අපේ පන්සල් එකපාරක් ලයිට් බිල නිසා ලයිට් කැපුවොත් එහෙම තව රුපියල් 3000ක් දීලෝන ඒක හදන්න. ඉතින් ඒ තත්ත්වයට පත්වෙච්ච පන්සලක් මේ දෙවනි වතාව අපේ ලයිට් කැපුවෝ. ඉතින් මේක ගැන දැඩි අවධානය යොමු කරලා රජයක් හැටියට ගත යුතු පියවර අරගෙන මේවට සාධාරණීකරණයක් කරන්න කියලා ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. මේක මේ අපේ ශාසනයට කරන ලොකු කැලලක් මෙහෙම වුණොත් එහෙම. ඒක නිසා ඒ ගැන හිතා බලා වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒතරම අපිට දැන් ලයිට් නැතුව දැන් ගොඩක් දවස් කීපයක් වෙනවා. මේ අපිට පූජාවත් තියාගන්න දෙන්නේ හාමුදුරුවන්ට මේ වතුර ගන්න විදිහක් නැහැ. ඒ වගේම අනිකුත් කටයුතු කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. මේ ලයිට් නැතුව අපි සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේ දායක සභාවම දැන් මොකද කරන්නේ කියලා අපිට කරගියාගන්න දැන් නැතුව තමයි මේ ඉන්නේ. මේ කරන වැඩ ක්‍රියාදාමයන් නිසා අපි හරියටම මේ කලකිරලා ඉන්නේ මේ හැම දෙයක් ගැනම. මේ එක තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. අපි හාමුදුරුව වෙනුවෙන් තමයි අපිත් දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මේ කටයුතු කරන හාමුදුරුවන් අපිට කරුවලේ තියන්න බෑ. මේ විදිහට මුළු ගම්ම එකතු වෙලා ඉන්නේ මේ හාමුදුරුව වෙනුවෙන් තමයි. අපේ පන්සලේ බොහොම මේ හොඳ ආලෝකයක් කරගෙන ආපු පන්සලක් අපේ පන්සල. ඒ නිසා අපිට මේ බොහොම කනගාටුවෙන් අපි මේ හැම කෙනාම පන්සලට ඇවිල්ලා සහභාගී වෙලා ඉන්නේ මේ විදුලි බිල ප්‍රශ්නේ හින්දා. බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ප්‍රතිඥා දීලි ව්‍යවස්ථාවෙන් මෙච්චර දේවල් තිබුණත් මේ ශාසනය ආරක්ෂා කරන හැටිද කියලා තමයි අපිට මේ කීක අහන්න වෙලා තියෙන මේ නායකයන්ගේ. මේ වගේද මේ පන්සල් රකින්නේ, ශාසනය රකින්නේ කියන කාරණේ. අපිත් අපි ගොඩක් කනගාටු වෙනවා මෙච්චර සිංහල බෞද්ධ රටක් වෙලත් අපි අද අපේ පන්සල් අඳුර දින අපි මේ එකක් මේ වගේ නෙවෙයි තවත් බොහෝ පන්සල් ඇති මේ පිටරට අඳුර දින පන්සල්. මේවට යම් කිසි සහනයක් මේ කාලාන්තරයක් දීලා තියෙන විදුලි බල සහනයවත් පන්සල් වලට නැති කරලා තියෙනවා. ඒ කොයිතරම් අපරාධයක්ද කියලා අපිට හිතෙන්නේ. දැන් කොහොමද බෝධි පූජාවක් තියන කට්ටිය නේද? තියාගන්න විදියක් නැතුව තමයි කල්පනා කරගෙන ඉන්නේ මොකද්ද කරන්නේ කියලා. ඔව් නේද? මෙතන මුන්ට කියන්නේ මේ 225 දොට්ට බහින්න කියලා. නැත්නම් ඉන්නේ මිනිස්සු ටික මරලා උන්ට ඉන්න කියන්නේ තනියම.